අද අපි කතා කරන්න යන්නේ සුවබර නින්දා ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද කියලා. නින්ද යනු වැඩිහිටියන්ට මෙන්ම කුඩා ළමුන්ටද ඉතාම අත්‍යවශ්‍ය දෙයකි. දවස පුරා විවිධ කටයුතු නිසා වෙහෙසට පත්වන මොළය හා මනස සැහැල්ලු කරන ප්‍රධානතම මෙවලම වන්නේ නින්දයි. පරිවෘතීය ක්‍රියා නිසා මොළය තුළ එක් රැස් වූ අපද්‍රව්‍ය ඉවත් වන්නේද නින්දේදී බව පරීක්ෂකයන්ගේ මතයයි. නින්ද ප්‍රධාන කොටස් දෙකකි. එනම් අඩ නින්ද හා ගැඹුරු නින්දයි. නින්ද මුලින්ම අඩ නින්දෙන් පටන්ගෙන ගැඹුරු නින්ද කරා ගොස් නැවත අඩ නින්දෙන් අවසන් වේ. නමුත් අපගේ නින්ද මෙම අඩ නින්ද හා ගැඹුරු නින්ද යන දෙයාකාරයේ සමීක්ෂණයක් වන අතර දල වශයෙන් විනාඩි 90කට වරක් රිද්මයානුකූලව මෙම නින්දවල දෙක චක්‍රයක් ලෙස මාරුවේ. ගැඹුරු නින්දේදී මනස මුළුමනින්ම ඉහිල්වන අතර අප සිහින දකින්නේ අඩ නින්දේදීය. වැඩිහිටි කෙනෙකුට පැය 6කද, යොවුන් හා පාසල් යන ළමයෙකුට පැය 7කද, පෙර පාසල් යන ළමයෙකුට පැය 8කද නින්දක් අවශ්‍ය වේ. අපි දැන් බලමු ප්‍රමාණවත් සුව නින්දක් ලැබීමෙන් අත්වන වාසි මොනවද කියලා. දරුවන්ගේ ශරීර වර්ධනය පාලනය කරන වර්ධක හෝමෝනය මූලිකවම ශ්‍රාවය වන්නේ නින්දේදීය. සුව නින්දක් ලබන විට ආතතිය ඉහළ නංවන කෝඩිසෝල් වැනි හෝමෝන ශ්‍රාවය වීම අඩුවේ. එවිට දියවැඩියාව, තරබාරුකම හා හෘදයාබාධ ඇතිවීමේ අවධානම අඩුවේ. නින්ද අඩුවන විට කෑම රුචිය ඉහළ යන නිසා සිරුර තරබාරු වීමේ අවධානම ඉහළයයි. නින්දේදී සයිටොකයින්ස් නම් 14 වර්ගයක් නිපදවන අතර ඒවා ආසාදනවලට, වෙනත් ලෙඩ රෝගවලට හා ආතතියට එරෙහිව ක්‍රියාත්මක වේ. අඩු නින්දක් ලැබන දරුවන් හදිසි අනතුරු හා තුවාල වීම වලට භාජනය වීමේ හැකියාව ඉහළ බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. සුව නින්දක් ලැබන දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය හා අවධානයේ ඉහළ බව සොයාගෙන ඇත. සුව නින්ද හා අධ්‍යාපනයේ ඉහළ දස්කම් දැක්වීම අතර ඍජු සම්බන්ධතාවයක් ඇත. ප්‍රමාණවත් නින්දක් ලැබන දරුවන් ඉහළ ක්‍රීඩා කුසලතාවයක් පෙන්වයි. සුව නින්දක් ලැබන විට කෝපය හා ඊර්ෂ්‍යාව වැනි අහිතකර මනෝභාවයන් අඩු වී සතුට හා ප්‍රබෝධය ඉහළ යයි. එවිට සමාජය තුළ සුහදව කටයුතු කිරීමේ හැකියාව ලැබේ. එහෙනම් තවත් අලුත් දෙයක් අරගෙන හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි කරන අලුත් videos ඉක්මනින් ඔයාලා ළඟට ගෙන්න ගන්න පහල තියෙන bell button එක click කරන්න.